රසිටින බුද්ධिමත් උගත් මහත්ම මහත්මියණඒ වගේම කඩුවල නගාධිපති අපේක්ෂක ඒ හැම දෙනාමත්සිහිපත් කරනවා. මුලිම්ම සිහිපත් කළේතුවෙයි මාමය ස්ථානයට වැඩමුුවන්නටේ දුනේ අතුරුගිරිය ශ්‍රීපොදුරුක්කාරාම මහා විහාරය ඇතුළු සියවු මහා විහාරාධිපති දුරන්දර. අති ගෞරවනය නායක ස්වාමන් වහන්සේ වෙනුවෙනුයි ඒ බව මුලින්ම සිහිපත් කරලා මම මේ පිළිබඳව යම් අදහසක් ඔබට ප්‍රකාශ කරන්නට තීරණය කරනවා. දේශපාලනය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ අනුදන වදාල දෙයක් භික්‍ෂු උන්ට නෙමෙයි ගිහි අයට. අපිට භික්ෂූන් වහන්සේලා හැටියට තිබෙන්නේ ඒ සඳහා අනුශාසනාවන් සිද්ධ කරන්න. තින් එනිසා මා මේ අවස්ථාවේදී මෙයට කෙටි අනුශසනාවක් සිද්ධ කරන්නට අපේක්ෂා කරනවා. කඩුවෙල මහනගර සභාව තුළ, තිබෙන මේ दूෂ ताත්වය නැති කරලදාන්න හොඳ यहांහපත් තත්ත්වයක් ඇති කරන්නටයි මේ අයගේ උत्සාහය මම මුලින්ම සहीපත් කරන්නම් අපි භික්‍ෂන් වහන්සේලා හැටියටත් අය බෞද්ධයන් හැටියටත් මොනාගම වනත් අපි කියල දෙනවා අන්තිම ශික්ෂාපදය. මොකත්ත. රහමිර පානය කිරීමින් වැලකීමේ ශික්ෂාපදය. අතරුකිරේ බාර කියත් තියෙනවත්. නමයකට එහා පන්සල් කීයද. අපි හදන්ඩෝන ගොඩනැගලිද හිම නැත්න අපේ මිනිස්සුන්ගේ, අධ්‍යාත්මයද. ගුණධර්මද මනුස්සකමද. බලන්නක මත්තැන් මත්ද්‍රව්්‍ය භාවිතා කරන තරුණ පිරිස කොයි තරාද උන් වෙලා තියනවාද. මේ ඉන්න රටේ සමහර පාලකයෝ කියනම කත්ත. පොල් හාල් එව මේ ඔක්කෝම් වැඩි කරනවා. බියර් අටු කරනවා. දැන් පොල් නොකායිඉන්න පුළුවන්. නොකායිට පුළුවන් හැබැ බියරනොවීට බ මැරෙනවා. එනිසා මත්ගතියාගන්න අප අපේ රටේ ගන්න ධර්මදි වුණු කරඩෝන. එදා ලිච්චවීම් පරද්වන්න බැරිවුණේයි අමුතු ආයුද තිබ්බද හටුවක් තිබ්බද දුන්නක් තිබ්බද අමුතු ඒවා. නෑ අරව තිබිච්චමයි අ අජාසත්ත රජරුවන්ට තිබිච්චමයි ලිච්චවී රජදරුවන්ටත් තිබුණු ආයුද. නමුත් ඊට වඩා විශේෂ දෙයක් ඒ අය ගාවතිබුණා මොනුවද. දස්ස රාජ තර්මය තෙරනානයද. ඒ නිසා ඒ අය පරත් අන්න බැරි ්‍රාජ්‍යයක් බවට පත් වුණයක. ඒකට කියන බුදුගුණාලංකාරයක ොමද. සිරිංසුවි සාලා පවරනුවරෙක් වී විසාලා. එනම් මේ කඩුවෙල නුවරත් හොඳනුවරක් බාට පත් කරන්න නම්. අපට ආයු අවශ්්‍යද නෑ මොනව දවශ්‍ය හොඳ මිනිස්සු ටිකක් ඇති කරණය කරනු. එනිසා ඔය දේශපාලනය කරන සමහාරාය වැඩිපුර බලාපොරොත්්තු වන්නේ ජනතාවට සේවේ නෙමෙයි තමන්ගේ මේ පපුුවට පල්ල හැ තියෙන ආං එතන හදාගන්න දන්නවානේ එතනම කද තියන්නේ. බඩන් බඩහදන්ඩයි හදන්න රට හදන්ඩ නිසා අපි බුද්ධමුතුන් හැතියට මංහිතන මේ ජනතා විමුක්ති පෙරමුණ කියන පක්ෂය තුළ බුද්ධිමත් පිරිස් ඉන්නවා. තේරුම් ගන්න පුළුවන් දෙයක් වටහාගන්න පුළුවන් ඥානයක් තියෙනය මේ පක්ෂය තුළ ඉන්න බව මට වැටහෙනවා. එනිසා ඔබ ඒ පිළිබඳ හොඳට අවධානය කරන්න. හොඳට අවධානයෙන් යුක්තව මේ චන්දයේ භාවිතා කරන්න. ඒමගේම තමයි දැන් සමහරයත්, අපේ සිලබස්සකෙන් අයින්කරණ්ඩයනවා එක විෂයයක්. එහෙම ලූ මොකද විෂය ඉතිහාසය. අපේ අම්මා අපේ ඉතිහාසේ එහම නං ඉතිහාසය අයින් කරල දානවනං අම්මවත් අමත කරණ්ඩ වෙනවා. අම්ම තාත් අමත කරනවා කියනන්නේ මනුසයන්ට හරියනවාද. අම්මට තාත්තර සලකන දරුවට කිසි දවසකනැල්ලූ වරදදින්නේ සලකන්න නැති දරුවට කොද වෙෙනන්නේ. හැම දාමත් වරදිනවා. එනිසා ඉතිහාස අයිුවෙන් ඕන ඉතිහාසය අපිට තියෙන් ඕනම්. ඉතිහාසය කිය නැබේ ගුරුවරයා. ඒ ගුරුවරයා අපිග ඉන්න ඕන ගුරුවරයෙක් නැතුුණු හම අයාල යනවා මේ කඩුවෙල මේ හදල තියෙන වැඩපිළි වෙලත් ඉතාම හොඳයි. මොකද මේ වැඩ පිළිවෙලත් ගරුවරයෙක් වගේ. ඇයි දේශ පාලාක්නයෝ තමන්ට ඕනෑ විදිහයට බලය පාවිච්චි කලම් එ අදනවා මෙ අදනවාරවා අදනවා වවාදනවා නමුත්. මේක හදන්නේ මොනො අද කියලා තියෙන විදිහෙට විතරයි. මේ අදලා තියෙන වැඩ පිළිවෙල හැමෝටම හොඳ වැඩි වැඩපිළි වෙලා. කොහොමද බදුගණඩ කියලා තියෙන්නේ. මල නොතලා රෝම් ගණ්ඩයි කියන්නේ. මේක මල තරලා පොඩිගරන්න මිරි කලා තව වේරලත් අරන්තියා ගණ්ඩාදනවා.ඒනිසා එහෙම නැති හොඳ බුද්ධිමත් වැඩපිළිවෙලක් මේ තුළ සටහන් වෙලා ගැත් වෙලා තියෙන නිසා බුද්ධිමත් ඔබට ඒ තීරණය තමන්ගේ චන්දය කාටට දෙන්නේ මේ මතික තියාගන්නක මගගේ තහසක් අපේ සමහර අම්මලා තාර්තල මට ඇහිල්ලා තියෙනවා කියනවා හාමුදුරුවේ අපේ තාත යම්පි මත්ව යපි. අපේ අම්මා සිල්ලංකා මමත් සිල්ලංකාර අපේ වාපා ජැවිපේ මමත් ජ දේශපාලනය කියන පරම්පරාණු ගතවිියජතු නැහැ. තමන්ට තියනවා අමොකක්ද. ඔලුව ඕක ඇතුල මකක්ද තියෙන්නේ. මොලයක් මොලේ තියෙනවනං තමන්ට තීරණය කරන්න පුළුවන් කවුද හරි හරි කෙනාට අපි දියයුත්තේ. වැරදි කෙනෙකට දුන්නොත් ඕකට මේ සංස්කෘත පණිවරය කියන මෙහෙම යෝජ කත්තත්්‍ර දුර්ලබාහ කියලා. දැම නායක ඒ සහ පිරිසක් ඉන්නකොට ඒ පිරිසක නෙමේලු වැරැද්ද නායකයාග. යෝජකයා යොද වන්නා නායකයා. එයාගේ තමයි වැරැද. ඒක උදාහරණය මෙහෙමයි. සිංහ රැලක නායකයා සුනකෙක්ුණනොත් මොන වගේ තත්වයක් උදදාවෙේද. සිංහ ඔක්කොම සුනක තත්වයට තමයි වැඩ කරන්න. සුනක රැලක, නායකයා සිංහෙක් වුණු සුනකයා උනත් වැඩ කරන්නේ සිංහයෙක් විදිට. එනිසා අපි අපේ රටපාලනය කරන්න මේ ප්‍රදේශය මනගර සභාව පාලනය කරන්න සුදුසු කෙනෙක් පත්කර ගතයුතුයි සිංහයෙක් පත්කර ගන්නවාද සුනකෙක් පත්කරගන්නවාද කියන තීරණ කාසාන්තකයට තියෙන්නේ. තමන් සසන්තක ඉනිසා හොඳට බුද්ධයෙන් කල්පනා කරන්න. පරම් පරාගත චන්ද වැඩක් නෑ තමන්ට තියෙන් ඕන මොනවද. බුද්ධිය එන් ක්‍රියාත්ම කරපු චන්දයක්. බුන්තියේ බුද්ධියෙන් යොදවලා ගාබ් කතරයක් තමයි වටිනේ නිසා හොදට තීරණය කරලා තමන්ගේ කතිරේ පාවිච්චි කරන්න කෙළමං සිහිපත් කරනවා. එනිසා මං මුලින් සිහිපත් කලා වගේ මේ නගර සභාවට මේ අයම ජනතා විමුක්ති පෙරමුණේ මේ නායකයන්, මේ අය පත්වනොත් හොඳ නායකත්වයක් දෙයි ආගම තහමරකි රට ජාතිය සුරකි එහම අය ඕන මෙතට පත් කරගඩ එහෙම නැති අය කොච්චර හිටියත් වැඩක් නෑ වටින්නේ එහෙම තමාන්ගේ හදවතේ කැක්කු මක්තිය න අය විතරයි රට ගැන ජාතිය ගැන ආගම ගැන තහම ගැන ප්‍රදේශය ගැන ජනතාව ගැන කැක්කු මක්තිය නය තමයි අපිට අවශ්‍ය වන්න අව සාන වසයෙන් මේ කියලාවසං කරන්න අපිට පිරිතක් කියලා ඒ අවසං වෙන කොට කියන ගාතා වක්තියනවා ඒ තමයි ඒ අවසානය තමයි මො රජාභවතු ධම්මිකෝ කියලා ඇයිම වාක්කයක් හැදුවේ මොනදේ වුනත් බලපානය කාගන්නද රජරුවන් ගින්දම. මීදු හාමුදුරුවෝ ලංකාවට වැඩම කරලා කාටට බණකිව්වේ. හිටපු පිරිසටද නෑ කාටද. දේවානම් පිය තිස්ස නැත්තන් තිස්ස රජතුමාට. ඇයිඒ තිස්සරයිතුමාට නකිව වනාට න කියන්න ැයිුත් මීද හමදුවන්ට පුළුවන් නමුත් හදන්නුවන කවුද නායකයවයි නායක හැදුනොත් රටම හොඳයි නායක යන්න හැදුනොත් මේ රටම විනාසයි. ට අත්වචනය කියන්නකාපෝති. එනිසා හොඳට තීරණය කරන්න. රජු දැහැමි කර වන්න ඕන දැහැමි රජ කෙනෙක් වුණොත් රාජ්‍ය බහෝම හොඳයි. එනිසා මේක පාලන කරම තුනක් තියෙනවනේ නේද මොනවද පාලිමේන්තුවම් පාලනය කරනවා ඊළඟට පලාත්වලින් පාලනය කරනවා ඉළඟට නගර සබාපාදය සබා කියල හෙම පාලනය කරවා. ඉතින් එනිසා ඒ කොහොම පාලනය කරත් ඒ පත් කරන කෙන, සුදුසු නිවැරදි කෙනෙක් වැඩෝන එනිසා මේ ජනතාවට මේ රැස්ස සිට නැහැම කෙනෙකුටමත් සමස්ස සියරු ජනතාවටමත් පුළුවන්ක මක්තියනව තමන්ගේ බුද්ධියෙන් තොරලා සුදුසු කෙනා නියමිත කෙනා එතැට පත් කරන්න. මට විශ්වාසයක්තර විශේසෙන්. මේ අයගේ මේ වැඩ පිළිවෙල මත හොඳ දියුණුවක් මේ නගර සභාව තුළ ව්‍යාප්ත කරයි දියුණු කරයි ඇති කරයි කියනෙ එක. ආරක්ෂාව, ආගම දහම මේ හැම දෙයක් මැතිකරමින් ලස්සන නගරයක් බවට පත් කරයි කියන විශ්වාසය මට තිබෙනවා ඉතින් ඒ නිසාතමයි මේ හැම කිරෙක්වීම ඒ ඉල්ලීම ඒ මතා කිරීම සිද්ධ කරන්න ති හ බොයිට වැඩිය අනුශසනනා සිද්ධ කරන්න බලාපොරොත්තුව වන්න. මේ අයට යන ගමන් මග විශේෂයෙන් අපේ ප්‍රදේශයෙන් අනිත් අයත් බොහො හොදයි. අපේ ප්‍රදේශය මුල් කරගෙන චන්දඉල්ලන. ශාන්ත මහත්ම ඇතුරු හැම දෙනාටම ද අනිත්ත ඇත් බොහොමද ඇතුමානන් කැපබීමෙන් වැඩ කරනවා. මොකද මෙතන්ඩෙන්නේ සමාජ සේවය කරන්න සමාජ සේවයකට වැටුපක් අවශ්‍ය නෑ වැඩුක් ගන්නවන සමාජ සේවාක් න ඒ හෝස සමාජ සේවාින් නම භාවිච්චි කරන්න බෑ දැන් අහාමුදුරුවර හැටියට අපි මම මේ රැස්සීමට එන්න මුදල් ගත්වන ොද වෙන්නි. මේක මගේ සමාජ සේවාවක් නෙමෙයි වෙන. ම බට යන්න සල්ලිගත්ත ොකද වෙන්න ගන්නා ඇත් ඇති. මම නෑක කියන්න. එනිසා එතකොට මොකද වෙන්නේ සමාජ සේවාවක් නෙමේ සමාජ සේවාව කියනක අදහසමකක්ද. තමන් වැටුපක් රහිතව අනුන්ගේ යහපත වෙනුවෙන් තමන්ගේ කාලයේ ශ්‍රමය ධනය විය පැහැදම් කරනවා නම් ආංඒ කෙන සමාජ සේවකයක් මෙයත් ආංඒ වගේ සමාජ සේවාවක්. සිද්ධ කරන අයව සිහිපත් කරන්නටඕන ති බොහෝම උනන්දුවෙන් ඒ සෑම් කටයුතුතක්ම සිත කරන භහාරස්ථානයටත් ප්‍රදේශයටත් ආදරෙන් ගෞරෙන් කටයුතු කනොය දියුණු කිරීමවාදීටයුතුවට එතුමානන්ගේ දායකත්ව නොඩුව ලැමිෙනව සිහිපත් කරන්න පුළුවන්කම තිබෙනෙති එන අවසාන වසයෙන් මම කියන්නේ. හැම දෙෙනම බුද්ධිමත්වඩ බුද්ධිමත්ව තීරණ ගණ්ඩ හොඳ කෙනෙක් පත් කරන්න රට ජාතිය ආගම සුරකින හොඳ කෙනෙක් මේ ස්ථානයට පත්කරගන්න ඒක වගකීම ඔබට යි තියෙන්නේ මෙයට ඒ තත්ත්වය කරන්න පුළුවන් ඒ විශ්වාසය මට තියෙනවා එම නං හැම දෙනාටම හොඳ කෙනෙත් තෝරගන්න කියලාමතක් කරමින් මේ යන ගමන් මග සරුව ප්‍රකාරයෙන් සාර්ථකත්වයට පත්කරගන්නට තුනුරුවන්ගේ ආසිදුවාදය මෙයට ලැබේවා ලැබේවා කළමං ප්‍රාර්ථනා කරන හැම දෙෙනටම තුනුරුවන් සරණ